හරි ළමයි සියලු දෙනාටම ආයිබෝවන් අපි කතා කරා ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සඳුදා මතක ඇති එතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආකෘතිය තමයි අපි සාකච්ඡා කරේ ඔයාලට මතක ඇති මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හදපු විදිය මම දල වශයෙන් පෙන්වුවොත් එහෙනම් මේ පැත්තෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නේද අපි රූල සයිස් 32ක් ගහගත්තා උඩ කැලේ ලියන්නේ වත්තම් එතකොට වත්තම් කොටස් දෙකයි ජංගමනෝවන වත්තම් උඩින්ම ලිව්වා මේ අපි 6යිනේ දැනගන්න ඕනේ ජංගමනෝවන වත්තම් ඊට පස්සේ අපි ජංගම වත්තම් ලිව්වා 6යිනේ දැනගන්න ඕනේ ඊට පස්සේ ඒ දෙක එකතු කරනවා මේ වත්තම් උඩ යට තියන්නේ හිමිකමුයි ඒ කියන්නේ ප්‍රාග්ධනයයි වගකීම් කොටස් දෙකකට බෙදුවා ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් ඉස්සල්ලාම ජංගම නොවන වගකීම් ඊට පස්සේ ජංගම නොවන වගකීම් අපි දෙකක් ලිව්වා මතක ඇති ඒ වගේම ජංගම වගකීම් අපි හතරක් ලිව්වා දැන් ප්‍රාග්ධනයේ වගකීම් එකතු කරපුවාම වත්තම් වල එකතුවට ප්‍රාග්ධනයේ වගකීම එකතුව සමාන වෙන්න ඕනේ කියලා කිව්වා. ආකෘතිය විතරයි හැදුවේ. අද අපිට ගානක් හදන්න පුළුවන්. මම බෝඩ් එකේ ගාන ලියලා තිනවා. ඉක්මනට ගාන ලියා ගන්න පුළුවන් ඕගලන්ට. මෙතන හැකි ඉක්මනින් ගාන ලියා ගන්න. පහත තොරතුරු මගින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න. පුළුවන් ඉක්මනට ගාන ලියා ගමු පහත තොරතුරු පහත තොරතුරු මගින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න. मूल्य तत्व प्रकाश पनस्दाहा नायगतियो दहदाहाई बैंकु पनस्दाहाई नायगतियो दहदाहाई मुदालतीयनो विसिदाहक मुदाल विसिदाहाई आयोजनय तीयनो पनस्दाहक आयोजनय पनस्दाहाई आयोजने पनस्दाहाई लीबडु तीयनवा पनस्दाहा लीबडु पनस्दाहाई लीबडु पनस्दाहाई बैंकु नय तीयनवा विसिपंदाहा बैंकु नय विसिपंदाहाई बैंकु नय विसिपंदाहाई बैंकु नय विसिपंदाहाई नय हिमियो दहदाहाई नय हिमियो दहदाहाई नय हिमियो दहदाहाई तोगेतियनवा तिस्दाहक तोगे तिस्दाहाई यांत्रतीयनवा लक्ष्यक इडम्हा गोड़नेगिली तीयनवा लक्ष्य देका
लक्ष देखिएगा अरे मंग इतना वेला गाना पटांग मम बोर्ड मकन मगित गाना कौर तनिया महदान निप किसी मगन तनिया महदान निप मंकन विद्य हद महदिशे लियागर दुख मल्ल ఒక్కమల్ల లియాగ నివరంత బెరి వెచ్చ కౌరు హరి ఇన్నవద లమై ఒక్కమల్ల హరినే బోర్డ్ ఎక మకండద మం హరి మం బోర్డ్ ఎక మకనవ లమై अरे अभी अभी इसल मकरण वेडेतमें मे वेडीकर पिटूक इवश्य सामने सती करे सौंदे अकृति गहगमूल गहगत्म हरि केरोलिंग रूल सैज तीरुद गहगन मट तम अमार चुट्टा किरोलिंग रूल साइज तीर दहा आई नीरना गहन तो नैन पुते नहीं रूल साइज तीर दहा हरे इरा से आय पार उड़ीनोत्में तीर दहा
මාත්‍යකම කරන්න ඕනේ ගාන මං කියන විදියට වැඩේ සිද්ධ වෙන්න ඕනේ හරි ඉක්මන් කරමු වෙලාව වැඩි වෙලා ගන්න එපා बोर्ड बल बल करवाड़ा बोर्ड बल 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 दागन आहन गम दागण के लिए गान करान उत्साह करान बल बल दाण के तुगन मार हुई करूतर दिन रूल अरगन दिग रूल पावीच करूल सैज तीर गहगा विरती उड़ी लिया मूल तत्व प्रकाशे कियला मूल्य तत्व प्रकाश मूल्य तत्व प्रकाश ईशान හරි අපි ඉස්සල්ලාම කරන්න ඕන වැඩේ තමයි ළමයි මෙන්න මේ වැඩේ ඉද වෙන් කර ගන්න ඕනේ ගාන හදන්න ඉස්සෙල්ලා මම විශ්වාස කරනවා කවුරුත් ගාන හදන්න නැතුව ඇති කියලා මගේ උපදෙස් හරියටම පිළිපදින්න ඕනේ හරි අපි ඉස්සල්ලාම කරන්නේ ගාන හදද්දි ඉද වෙන් කර ගන්න එක අපි ඉද වෙන් කරගමු මෙන්න මෙහෙම ඔයාලා දන්නවා උඩින්ම ලියා ගන්න ජංගම නෝන වත්තම් කියලා ජංගම නවන जंगम नवन वत्काम जंगम नवन वत्काम दनट विभाग जंगम नवन वत्काम हयाई लमाय खवदावत हयम देने विभाग खवदावत हयम देने हरि मंकी हाँ जंगम नवन वत्काम हयाय जंगम वत्काम हयाय ताम अविले खवदावत हयम देने हरि एक अभी जंगम වත්කම් කියලා ගැහැව ඉරක්කේකට ජංගම වත්කම් වලට ජංගම වත්කමුත් ඇවිල්ලා තියෙන්නේ 6යි නේ ළමයි තාම විභාගෙට අපි ඒකට 6ක් තියෙනවා 6 ලියන්නේ නැහැ මම රූල් 6ක් තියන්න කියන එකයි ඔය පෙන්නන්නේ 6ක් තිබ්බා එතකොට වත්කම් කෑල්ල ඉවරයි ඊට පස්සේ අපිට ලියන්න තියෙන්නේ ප්‍රාග්ධනයයි වගේ කීමුයිනේ दल वशेलो हरिद තුනක් තිබ්බා ඊට පස්සේ ලියන්නේ මේ වගේම තමයි ඉස්සෙල්ලා ලියන්නේ ජංගම ඉස්සෙල්ලා ලියන්නේ ජංගම නවන වගකීම් ජංගම නවන වගකීම් ජංගම නවන වගකීම් අපි දන්නවනේ දෙකයි නේ ඇවිල්ලා තියෙන්නේ විභාගෙට නේ විභාගෙත් නම් තාම එකයි අපි දෙකක් තියමුකෝ जंगम नोन वकीम ताम एक देखतीम इला सपी लिये ना जंगम वकीम किया मारू देखने में हित अन्न हरि अभी ताम अविलती है जंगम नोन वकीम मतलब बैंकुना है पमना है रूल देखा तिब्बा जंग वकीम अभी वे को लेकर हरि गीली तुटी कर एक मंगित अति की මෙහෙම ඉදරෙන් කරගත්තට පස්සේ තමයි ළමයි අපි ගාන හදන්න ඕනේ. එතකොට තමයි ලේසි. දැන් තියෙන නිකන් කොටු පිරවිල්ලක් තියන්නේ.
අදාළ තැනට දාන්නයි තියෙන්නේ. හරි? එතකොට දාන්නේ මෙහෙමයි. දැන් සමහර අය කරන දේ තමයි තෝරනවා. දැන් මේකෙන් ඉස්සල්ලාම ගිහිල්ලා ගානේ තෝරනවා ජංගමනෝන වත්කම් කීකෝ කියලා තෝරනවා. එහෙම තෝරන්න බෑ. මං කැමති නෑ තෝරනවට. දැන් අපි මම ඉස්සල්ලාම දැන් ඉවර ඇති මං හිතන ඔක්කොම අල්ලා 6ක් තිබ්බා ජංගම වත්කම් 6ක් තිබ්බා ප්‍රාර්ථනේ 3ක් තිබ්බා ජංගමනෝන වගකින් 2ක් තිබ්බා ජංගම වගකින් මාත් එක්කම කරන්න ඕනේ. හරි? මාත් එක්කම වැඩේ කරන්න ඕනේ. ඔන්න ඉදවෙන් කරා. ඉදවෙන් කරගන්න මං හරියටම පස්සේ කියලා දෙනවා හොඳටම. රයිට් අපි ගාන පටන් ගමු අපිට වැඩි වෙලා නැති නිසා. ඉස්සලම ඔයගලන්ට මම දැන් ගාන බලන්න බැංකුනේ දීලා තියෙන්නේ 50000ක්. එතකොට බැංකු මොනවාද මේ සෙට් එකේ අපි දන්නවා බැංකු කියන්නේ බැංකු ශේෂය. බැංකු ණය නම් ණය කියලා දෙනවා. එතකොට බැංකු කියලා කියන්නේ ව්‍යාපාරයේ මොකක්ද? බැංකු ශේෂය කියන්නේ ජංගම වත්කම. අපි නියමු බැංකු කියලා. බැංකු දාන දීලා තියෙනවා 50000ක්. දාගන්නේ පළවෙනි තීරුවට 50000ක්. බැංකු 50000යි. ඉක්මනින් මං දානකොට ඉවර වෙන්න ඕනේ. මමත් ලියනවනේ. ඕගලන්ටත් ඒ වෙලාවම යන්න ඕනේ. දැන් මට බලන්න බෑනේ කවුද ලිව්වේ නැත්නම් කවුද ලිව්වේ කියලා. ඉක්මනට කරන්න ඕනේ මාත් එක්කලා. ඊට පස්සේ මං ඕගලන්ට දෙවෙනියට දුන්නේ ණය ගැතියෝනේ. ණය ගැතියෝ ජංගම වත්කමක් නේද? මෙතන තමයි නේද එන්නේ. ණය ගැතියෝ 10000යි. තෝරලා දාන්නයි තියෙන අමාරු වැඩක් නෙමෙයි. ණය ගැතියෝ 10000යි. කාටවත් කියන්න බෑ ඔය උතන තියෙන එකක්වත් උගන්නලා නැහැ කියලා. ඔක්කොම උගන්නපු ඒවා තියෙන්නේ. ණය ගැතියෝ 10000යි. ඒකත් ජංගම වත්කම. ඊට පස්සේ මං තුනට දීලා තියෙන ඔයගලන්ට මුදල් 20000ක්. ඒකත් ජංගම වත්කම. මුදල්. මුදල් තියනවා 20000ක්. ඒකත් ජංගම වත්කම. හතරට දීලා තියෙන ආයෝජනය. ඒක ජංගම වත්කමක් නෙමෙයි. ඒකෙන්නේ ජංගම වත්කම වලට උඩින්. ඒක ජංගම නොවන වත්කමක්. හැබැයි අපිට ආයෝජනේ උඩින්ම ලියන්න බැහැ ළමයි. අර ප්‍රධාන පහ ලිව්වට පස්සේ තමයි ආයෝජනේ ලියන්න පුළුවන්. ඉඩම් මහා ගොඩනැගිලි යන්ත්‍ර මෝටරත කාලුබ කරන ලීබඩු ඊට පස්සේනේ මං කිව්වේ ආයෝජනේ ලියනවා කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි ආයෝජනේ ලියන්නේ යටිම ගොඩක් හොඳයි ජංගම වත්කම වලට උඩින් ලියනවා නම්. මෙන්න මෙතන. රූලක් අරින්න අවශ්‍ය නැහැ. රූලක් අරින්න අවශ්‍ය නැහැ. ආයෝජනය කියලා අපි අඩියෙන්ම ලියා ගන්නවා. ආයෝජනය. ආයෝජනේ තියෙනවා 50000ක් දීලා ඒක මේ ජංගම නොවන වත්කම් වල ඉදම්මහගුණේ කියලා යන්ත්‍ර මෝටරත් කාලූපකන ලීබඩු වෙනවා. ආයෝජනේ වෙනම. එතකොට එකයිනේ දීලා තියෙන ආයෝජනේ විතරයිනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ආයෝජනය අපි කෙලින්ම දා ගන්නවා. රුපියල් 50000ක් දීලා තියෙනවා. ඒක වෙනම වෙන්න නිසා ඒක කෙලින්ම දෙවෙනි තීරුවට දානවා 50000. ඒක කෙලින්ම දෙවෙනි තීරුවට දාන්න. ආයෝජනේ වෙනම පෙන්වන්නේ ජංගම නොවනවත්කමක් තමයි. නමුත් ආයෝජනේ වෙනම පෙන්වන්න ඕනේ. 50000යි මතක ඇති අපි කරපු ගානේ. හරිනේ. ආයෝජනේ ජංගමවත්කමට උඩින් ලියලා දාන්න. අරවත් එක කලවම් කරන්නේ ඉතුරු ජංගම නොවනවත්කමත් එක්ක ආයෝජනේ කියන ජංගම නොවනවත්කම. ඊටසේ ලී බඩු. අපි ලියමු ඒක ජංගම නොවනවත්කමනේ ලී බඩු. ඒක උඩින්ම ලියන්න. ලීබඩු ඒකක් දීලා තියෙනවා මම 50000ක්. පළවෙනි තීරුවට 50000යි. ලීබඩු 50000යි. ඊට පස්සේ මම දීලා තියෙනවා හරිනේ ලීබඩු 50000යි. ඊට පස්සේ මම දීලා දෙන්නේ බැංකු ණය 25000යි. බැංකු ණය අපි දන්නවා ජංගම නොවන වගකීමක්. තමන් අඳුර ගන්න ඕනේ බැංකු ණය. එකයිනේ දීලා තියෙන්නේ උකස් ණය දීලා නැහැනේ. බැංකු ණය අපිට 25000යි. පළවෙනි තීරුවට දැම්මත් කමන්නේ. එලිම ලේසි එකක් දීලා තියෙන නිසා දෙකක්වත් තිබ්බනම් අපි පළවෙනි තීරුවට දානවා. එකයිනේ තියෙන්නේ. බැංකු ණයේ තියෙන 25000 කෙලින්ම දෙවෙනි තීරුවටම දාලා දානවා ලේසි. අවුම හරි පළවෙනි තීරුවට දාලා පස්සේ ආයි දෙවෙනි තීරුවට දැම්මත් කමක් නැහැ. දෙවෙනි තීරුව තමයි අපි පල්ලෙහාට එකතු කරන්නේ. ඔකල දන්නවා. මේකට දැම්මත් කමක් නැහැ. ආයි මේකට දාන්න පුළුවන්. එහෙම වැරදි නැහැ. බැංකු ණය 25000යි. හරිනේ. ඊට පස්සේ අපි හතර දීලා තියෙන ණය හිමියෝ 10000ක්. ණය හිමියෝ ඔකල දන්නවා ජංගම වගකීමක්. ණය හිමියෝ. නයිහිමියෝ ජංගම වගකීමක්. නයිහිමියෝ දීලා තියෙනවා 10000ක්. ඒකේ තව ජංගම වගකීම් තියෙන නිසා අපි 10000 පළවෙනි තීරුවට දාගන්නවා. පළවෙනි තීරුවට දැයාලා දෙවෙනි තීරුවට දැම්මට කමක් නැහැ. තීරුව එහෙට මෙහෙට වුණාට එච්චර ගැටලුවක් නැහැ විභාගෙට. බය වෙන්න එපා.
නයිහිමියෝ 10000 ඊට පස්සේ අටට දීලා දෙනවා තොගය 30000 තොගය කියන්නේ ජංගම වත්කම තොගය 30000යි තොගේ ජංගම වත්කමක් 30000යි තෝරන් නැතුව ගාන හදන්න තොගේ 30000යි ජංගම වත්කමක් ඊට පස්සේ 9 තියෙන්නේ යන්ත්‍ර ලක්ෂය යන්ත්‍ර කියන්නේ ජංගම වත්කම යන්ත්‍ර සෝරි ජංගම නොවන වත්කමක් ලක්ෂයයි යන්ත්‍ර තොර තොර දාන්නයි කියන්නේ යන්ත්‍ර ජංගම නොවන වත්කමක් ලක්ෂයයි 10 දීලා තියෙන්නේ ඉඩම් මහා ගොඩනැගිලි ඒ කියන්නේ මම මේ ඔයගලගේ තියෙන පිළිවෙලට කියන්නේ ඊට පස්සේ දීලා තියෙන්නේ ඉඩම් මහා ගොඩනැගිලි ලක්ෂ 2යි ඉඩම් මහා ගොඩනැගිලි මෙතන තමයි එන්නේ ඉඩම් මහා ගොඩනැගිලි ලක්ෂ 2යි ඉඩම් මහා ගොඩනැගිලි ලක්ෂ 2යි ගෙවිය යුතු ඕනෑම දෙයක් මතකයි මම කිව්වා ලැබිය යුතු ඉනං ජංගම වත්කමක් ගෙවිය යුතු ඕනෑම දෙයක් ජංගම වගකීමක් කියලා ගෙවිය යුතු බිල් ගෙවිය යුතු බිල් ගෙවිය යුතු බිල් ඕගලන්ට වැඩන්නේ මොනවාද කියන එක ගෙවිය යුතු ඉනං ජංගම වත්කම ජංගම වගකීමක් 5000යි ගෙවිය යුතු බිල් දීලා තිනවා 5000 ප්‍රාග්ධනයේ තියෙනවා 470000 ප්‍රාග්ධනයේ එකයිනේ තියෙන්නේ අයිතිකාරයනේ හිණිකම්නේ කෙලීම දෙවෙනි තීරුවට දාලා දානවා 470000 ගාන ඉවරයි එතකොට කාටවත් කියන්න බෑ මේක අමාරුයි කියලා අමාරුයි කියන එකේ තේරුම ජංගම නොනවත්කම් පාඩම් කරලා නැහැ ජංගම වත්කම් පාඩම් කරලා නැහැ ජංගම නෝන වගකීම් පාඩම් කරලා නැහැ ජංගම වගකීම් පාඩම් කරලා නැහැ මේ ඔක්කොම ගන්නලා තියෙන්නේ Tamanට තියෙන අදාළ තැනට දාගන්න එක විතරයි කරන්න හරි ඊට පස්සේ අපිට තියෙන එකතු කරන්න ඉස්සලා අපි කරන්නේ මේ වත්කම් දෙක එකතු කරනවා ජංගමයි ජංගම නෝනයි ඉස්සලම කරන්න තියෙන දේ මෙන්න මේකට යටින් ඉලක්ක ගැහැව්වා පළවෙනි තීරුවේ ටික දෙවෙනි තීරුවට මාරු කරගන්නවා එකතු කරන්න මාරු කරමු 2 1 3 350000 ලක්ෂ 2 කෙලින් දාගන්නේ හරි 350000යි ලක්ෂ 2 කෙලින් එහා පැත්තට 350000 50යි ලක්ෂයේ 2යි 350000 ලක්ෂ 2 කෙලින් ගිය සතියේ ගාන කරා හිටියනම් මතක ඇති ආයෝජනේ මාරු කරලා ඉවරයි ජංගමවත් කම්මල මං කිව්වොත් කෙලින්ම වහලා දාන්න කියලා ඒක පුරුදු වෙන්න ඕනේ කෙලින්ම වහලා එකතුව ගන්නයි කියන්නේ මෙන්න මේව වහලම දානවා එතකොට ජංගමෝත්කම් දෙක එකතු කරොත් ඒකේ තියෙනවා ලක්ෂයක් මේ 5 6 7 8 නෑ 110000ක් තියෙනවා 110000යි ජංගමෝත්කම්වල එකතුව ඊට පස්සේ අපි වත්කම්වල මුළු එකතුව අපිට පල්ලෙහාට ගන්න පුළුවන් 3 5 4 510000ක් වෙනවා එකතුව 510000යි හරි නේද ළමයි 510000යි මට වඩා එකතු කරන්න දන්නවනේ රයිට් අවුට් එක වෙලාව ඉතුරු ටික අපි කරමු එතකොට ප්‍රාග්ධනයේ මාරු කරලා තියෙන බැංකුණයේ මාරු කරලා තියෙන ජංගම වගේ කින්නේ කෙලින්ම වහලා දාමු මෙන්න මෙහෙම කෙලින්ම වැහැව්වා